ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ යලිත් අපි නුගසවනත් එක්කයි එකතු වෙලා ඉන්නේ. අපි මීට පෙර නුගසවන වැඩසටහනකදී ඩිජිටල් අලවිකරණය එහෙම නැත්නම් ඩිජිටල් මාකටින් පිළිබඳව කතා කළා. ඒ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වුණා ඔබට මතක ඇති ඇපිඩම් ආයතනයේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අමිත අමරසිංහ මහත්මයා. අපි එතුමත් එක්ක සාකච්ඡා කළා ඩිජිටල් අලවිකරණය කියන මේ වේදිකාව එහෙම නැත්නම් ප්ලැට්ෆෝම් එක දේශීයව සහ ජාත්‍යන්තරව කුමන ආකාරයේ තත්ත්වයකද තියෙන්නේ ලංකාවටෙහි තීර නැඹුරුතාවය කොයි වගේද කියන කාරණා පිළිබඳව අපි එතුමා සමග සාකච්ඡා කරා. එහිම දිගුවක් වශයෙන් අපි අද සූදානම් වෙන්නේ තව දුරටත් මෙහි වැදගත්කම සහ මේ පිළිබඳව කතා කරන්න. නුගසෙවනින්. හොඳයි අපි ඒ වෙනුවෙන් ආරාධනා කරා ඇපිඩම් ආයතනයේහි ශිෂ්‍ය සම්බන්ධතා පිළිබඳ කළමනාකාරිනි සචානි කාර්යව සම්මහත්මියට ආයුබෝවන් කියලා පිළිගන්න නුගසෙවන. හොඳයි අපි දැන් පහුගිය වර කතා කරපු කාරණාත් එක්ක අපි එතනම දිගුවක් විදිහට අපි යමු. දැන් මේ ඩිජිටල් මාකටින් කියන එක ලංකාවට ටිකක් අලුත් දෙයක් විදිහටත් සැලකෙනවනේ. ඒ හින්දාම මේ ඩිජිටල් මාකටින් වලට තියෙන වෘත්තීමේ අවස්ථා මොනවද සමාජය තුළ? අත්‍තරම රසික මේ ට්‍රැඩිෂනල් මාකටින් කියන්නේ සාම්ප්‍රදායික අලවිකරණය සහ ඩිජිටල් අලවිකරණය කියලා දැන් දෙකක් නැහැ. අත්‍තරම දැන් මේ දෙකේම එකතුවක් විදිහට තමයි යන්නේ. හැම ආයතනයකම වගේ ගොඩක් දුරට භාවිතා වෙන්නේ මේ දෙකේම එකතුවක්. ඒ වගේම අපි ළඟදී සමීක්ෂණයක් කරා එහෙදි අපි අවබෝධ කරගත්තා සතියකට රැකියා අවස්ථා 70ක් පමණ මේ ඩිජිටල් අලවිකරණය සම්බන්ධයෙන් විතරක් සමාජයේ ලංකාව තුල තියෙනවා කියලා. ඒකට අවශ්‍ය ශ්‍රමය නැහැ. ඒ කියන්නේ සුදුසු ප්‍රවීණයන් නැහැ. වෘත්තීමේ සුදුසුකම් සපුරපයයි අඩුයි. අඩුයි. ඒ කියන්නේ 70කට සැපයුමක් නැහැ. ශේස්ත්‍රේ. ඒ වගේම තමයි දැන් අපි ඉන්ටර්නැෂනලි ගත්තොත් දැන් අපේ ප්‍රෝග්‍රෑම් එකම අපේ පාඨමාලාවම හදාරපු දරුවෝ කැනඩාව, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය ඒ වගේම ඩුබායි, ඕමාන්, කටාර් රටවල රැකියාව කරනවා. ඒකට හේතුව තමයි මේ දැන් ඩිජිටල් අලවිකරණය කියන්නේ තාක්ෂණික විෂයක්, තාක්ෂණික කුසලතාවයක්. ඒක දැන් ඔයා මෙහෙ හැදෑරුවත් වෙන රටක හැදෑරුවත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඔයා මෙතන දැන් කළමනාකරුවෙක් වශයෙන් එහෙම නැත්නම් විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් වශයෙන් රැකියාව කරන්න කියලා හිතනකො ඔයා විදේශ රටකට ගියත් ඔයාගේ රැකියාව වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මේකම දිගටම කරගෙන යන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා මේ පාඨමාලාව හදාරන එක ඩිජිටල් අලවිකරණය කියන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙකුට. ඊට අමතරව ගත්තොත් දැන් අපි හිතමු ශාස්ත්‍රයෙන්ම අපිට එන ඉල්ලීම් තමයි රැකියාව මේ රැකියා මෙච්චර අවස්ථා තිබුණත් ඒ සම්බන්ධ දක්ෂ දරුවෝ නැහැ. ඒ කියන්නේ ඒකට ප්‍රායෝගික පුහුණුව ඇවිල්ලා වැඩක් කරගන්න ඒ හැකියාව තියෙන දරුවෝ නැහැ. අපේ අරමුණ තමයි රැකියා ශාස්ත්‍රයට ඒ හැකියාවන් තියෙන දරුවෝ බිහි කරන එක. ඊට අමතරව දැන් අපි තුමු මේක පාසල් අධ්‍යාපනය නිම කරපු අයට විතරක් නෙමෙයි. ස්වයං රැකියාවක් කරන කෙනෙක් ඉන්නවා කියන්නකෝ. ස්වයං රැකියාවක් කරන කෙනෙකුට එයාට හිතනවා නම් මගේ මේ බිස්නස් එක තමන්ගේම ව්‍යාපාරය දියුණු කරගන්න ඕනේ කියලා. එතකොට එයාටම පුළුවන් තව කෙනෙක්ගේ සහායක් නැතුව එයාගේ වෙබ්සයිට් එක ඒ කියන්නේ එයාට තියෙනවා නම් වෙබ්සයිට් එකක් හදාගන්න වෙබ්සයිට් එක තියෙන එක තව ප්‍රොමෝට් කරන වැඩි දියුණු කරගන්න Facebook එක දෙකක් හරියටම කොහොමද ඔයාගේ ඔඩියන්ස් එක ඒ කියන්නේ ඔයාව ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්න කෙනෙක් ඉන්නවා නම් හරියට මෙයාව අඳුරගන්නේ කොහොමද ඒ හැමදේම Tamanටම තනියම කරගන්න පුළුවන් තත්ත්වයට Taman ඩිජිටල් අලවිකරණය කියන ප්‍රමුඛයෙක් නම් හසලෙක් නම් එයාට ඒ තත්ත්වයට යන්න පුළුවන් ළඟා වෙන්න පුළුවන් ඊට අමතරව දැන් මේ ශාස්ත්‍රීය පාඨමාලාවක් හදාරපු කෙනෙකුට විවිධ අංශවලට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කැමති නම් ඩිජිටල් මාකටිං ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න ඒ අංශයෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ආසාව තියෙන SEO පැත්තෙන් යන්න. ඒ කියන්නේ සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් පැත්තෙන් යන්න නම් අපි කියන්නේ දැන් වෙබ්සයිට් එකක් සර්ච් කරොත් Google එකේ ඒක උඩටම එන්නේ. ඒ සම්බන්ධ දත්ත සම්බන්ධ ඉන්න ඇනලිටික්ස් පැත්තේ ඒ හැම අංශයකටම ඔයා කැමති අංශයකින් ඉදිරියට යන්න පුළුවන්. ඒ කියන්නේ එක අංශයකට කොටු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. රැකියා අවස්ථා සුලභව තියෙනවා. මාර්ග කිහිපයක්ම තිබෙනවා නේද? මාර්ග කිහිපයක්ම තියෙනවා. දැන් මේ ඔබ ආයතනයේ එහෙම නැත්නම් ඇපිඩම් ආයතනයෙන් පිරිනමන ඩිප්ලෝමාව තමයි ඩිප්ලෝමා ඔෆ් ඩිජිටල් ඩ්‍රිවන් මාකටින් කියන වැඩසටහන. මේ වැඩසටහන සාමාන්‍යයෙන් පාසල් හැර යන එහෙම නැත්නම් උසස් පෙළ විභාගයෙන් සමත් වෙන හෝ විශ්වවිද්‍යාල වරම් ලැබපු හෝ විශ්වවිද්‍යාලයෙන් එළියට එන එහෙම නැත්නම් වෘත්තිකයෙක් විදිහට සරලවම ගත්තොත් වැඩ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අපි කොහොමද නිර්දේශ කරන්නේ සහ ඇයි ඔවුන්ට මේ ඩිප්ලෝමා එක වඩාත් සුදුසු වෙන්නේ? ඇත්තටම මේ
ප්‍රෝග්‍රෑම් එක උසස් පෙළ නිම කරපු දරුවෙකු නෙමෙයි දැන් හිතමු ආ රැකියාවක් නිරත වෙන ගමන් කියලා එහෙම කෙනෙකුට උනත් හදාරන්න පුළුවන් එහෙම නැත්නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සෑන් රැකියාවක් කරන තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න ප්ලෑන් එකක් තියෙන කෙනෙකුට උනත් මේක හදාරන්න පුළුවන් අපි මේ පාඨමාලාවේ අන්තර්ගතය ඔක්කොම විෂය නිර්දේශ සකස් කරලා තියෙන්නේ ශේස්ත්‍රීයම වැඩ කරන අයගේ අනුදැනුම ඇතුව ඒ කියන්නේ අපි මේ කරිකියුලම් ඩෙවලොප් කරද්දී විෂය නිර්දේශ සකස් කරද්දී අපි ඒගොල්ලන්ගෙන් අදහස් ගන්නවා දැන් උදාහරණයක් ගත්තොත් මේ දවස්වල කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන්නේ artificial intelligence AI කියලා අපි හඳුන්වනවා AI කියලා chat GPT දැන් හැමෝම භාවිත කරන යදුමන්නේ ඒ වගේ දේවල් ගැන අපි විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා එතකොට දැන් පාඨමාලාවක් හදරපු දරුවෙක් එළියට යද්දී එයාලා අනිත් අය අතර කැපී පෙනෙනවා මොකද එයාලා අනිත් අයට වඩා අප්ඩේටඩ් advanced ඔව් යාවත් කාලීන වෙලා ඉන්නේ ඒගොල්ලන් හැමදේම දැනගෙන තමයි එළියට යන්නේ ඊට අමතරව දැන් මේ හදන අපේ ප්‍රෝග්‍රෑම් එකට අපිට වෙනම උපදෙස් දෙන්න ඉන්ඩස්ට්‍රි ඇක්රිඩිටේෂන් පැනල් කියලා එකක්. ඒ කියන්නේ ශේස්ත්‍රයේ වැඩ කරනම කට්ටියකින් සමන්විත කණ්ඩායමක් වරින් වර පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවේ ඔය රිවිෂන් කරනවා කියන්නේ යාවත් කාලින කරන අවස්ථාවලදී ඒගොල්ලන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ අදහස් දෙනවා. ඒ කියන්නේ දැන් ශේස්ත්‍රයේ මේ වගේ ඉල්ලුමක් තමයි තියෙන්නේ. අපිට ඕන මේ වගේ කෙනෙක්. එතකොට ඕගොල්ලන්ගේ කෝස් එක පාඨමාලාව මේ විදිහට යාවත් කාලින කරන්න කියන උපදෙස් අපිට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි උගන්නන ආචාර මණ්ඩල රිසෝස් පැනල් එක. ඒගොල්ලන් ඔක්කොමත් ශේස්ත්‍රයේ ප්‍රවීණෝ. ඒ කියන්නේ වැඩ කරන අයව තමයි අපි ආචාර මණ්ඩල විදිහට අරගෙන තියෙන්නේ. එතකොට එයාලා දන්නවා මොනවද වෙනස් වෙන්නේ කියලා. මොකද ඩිජිටල් අරවිකරණය කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්. අද තියෙන දේ නෙමෙයි හෙට තියෙන්නේ. එතකොට අර වැඩ කරන කෙනෙක් ඇවිල්ලා ළමයින්ට උගන්වද්දී ඒකේ ශේස්ත්‍රයේ වෙනස් වීම විශේෂයටත් ඇඳා ගන්න පුළුවන්. සහ ප්‍රායෝගික පුහුණුව. දැන් අපි හිතමු උසස් පෙළ ඉවර වෙච්ච දරුවෙක් දෙමව්පියන්ගේ කීමට හරි තමන්ගේ ආසාවට හරි ප්‍රෝග්‍රෑම් එක පාඨමාලාවකට ඇතුල් වෙනවා කියලා ඒ වුණාට දැන් ටික කලක් කරගෙන යද්දී අපි දැකලා තිනවා ගොඩක් වෙලාවට දරුවෝ අතරමැද්දදී පාඨමාලාව නවත්තනවා හැර යනවා ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ දරුවන්ගේ රුචිය ඒ පාඨමාලාව සම්බන්ධ තියෙන රුචිය අඩුකම ඒක වෙන්නේ ගොඩක් දැන් අපි හැදිලා තින්නේ උසස් පෙළ සාමාන්‍ය පෙළ කරද්දී අපි අර පාඩම් කරලා විභාග කරන ක්‍රමවේදයක් නෑනේ. නමුත් මෙතන සම්පූර්ණයෙන්ම වෙනස්. අපි ප්‍රායෝගිකව තමයි ළමයින්ට හැමදේම උගන්වන්නේ. අපි තමු Facebook එකේ කොහොමද ඇඩ් එකක් දාන්නේ. එතකොට එයාට ඒකට යන්න ඕන. ගිහලා හැමදේම ප්‍රායෝගිකව තමයි හැසිරෙන්නේ. අනිත් එක තමයි මේ පාඨමාලාවේ ළමයි දැන් අර හැම අපි කොටස් වශයෙන් හැම මොඩියුල් එකක්ම හැම එකකට එකක් ඒකාබද්ධ. ඒ කියන්නේ ඔයා මෙතන මාකටිං ඉගෙන ගත්තට පස්සේ ඊළඟට යනවා ඔයා කොහොමද වෙබ්සයිට් එකක් හදන්නේ. ඔයාගේ මං කිව්ව රසන රැකියාවක් කරන කෙනෙකුට ඔයාට කොහොමද වෙබ්සයිට් එකක් හදන්නේ. ඒක ඔයාටම දැන් ඔයා මේක ඉගෙන ගත්තට පස්සේ ඔයාට රුචියක් එනවා. මට දැන් මේ වගේ වෙබ්සයිට් එකක් හදන්න පුළුවන් කියන. අන්න ඒකත් එක්ක ළමයි හැම එකක්ම එකට එකක් අර එකතුවක් නිසා පාඨමාලාවම සම්පූර්ණ අර ඔයා පටංගෙන් මේ සිට අවසානයේ දක්වාම ක්‍රමවත් සැලැස්මක් තියෙනවා. පරිපූර්ණ වූ ක්‍රමවේදයක් තුළ තමයි තමයි ක්‍රියාත්මක වෙන්නේ. අනිත් වැදගත්ම දේ තමයි අපි හැම ළමයෙකුටම පුද්ගලික අවධානයක් යොමු කරනවා. ඒ කියන්නේ දැන් මේ ළඟදි විනෝසිදුවීම මම අත් එක බෙදා ගන්න රසික තාත්ත කෙනෙක් ඇවිල්ලා හො අපිට දරුවා සබ්මිට් කරපු assignment ගැන x විභාග ගැන යා මුහුණ දීපු attendance ගැන අපිට ගන්න පුළුවන්. අපි ගාව හැම දෙයක් ගැනම වැඩසටහන් වල වාර්තා තියෙනවා. ඒ වාර්තා එක තමයි අපි දෙමව්පියන්ට ඉදිරි කරන්නේ. අතර මේ තාත්තට හරි සතුට හිතුනා. මොකද අපි ඉන්න හැම දරුවෙක් ගැනම අපිට අවබෝධයක් තියෙනවා. විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. විශ්වාසනීයත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි හැම සතියන්තයේ සහ සතිය දිනවල පාඨමාලාව පැවැත්වෙනවා. සතියන්තයේ ෆිසිකල් ක්ලාසස් තමයි යන්නේ. ඒක ඇත්තටම අපි හැම දාලා තියෙන්නේ දරුවන්ට ඇවිල්ලා ප්‍රායෝගික ප්‍රමුණුව කරන්න ඕන නිසා. ඔන්ලයින් පාඨමාලා පවත්වන එකෙත් අපි ඒක ගොඩක් වෙලාවට සයිකොලොජි පැත්ත බලලා අර ස්ක්‍රීන් ෆැටිග් කියලා එකක් තියෙනවා. දරුවෙක් පැයකමාරකට වැඩිය ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියම මේ දරුවගේ අවධානය නැති වෙනවා. ඒක අවම කරන්න මේ නූතන ක්‍රමවේදයන් භාවිතා කරලා හැමෝටම ගැළපෙන විදිහට ළමයින්ගේ අර ඉන්ට්‍රස්ට් එක වැඩි වෙන විදිහ, ආසාව වැඩි වෙන විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. එතකොට උසස් පෙළ ඉවර කරපු කෙනෙකුට උනත් අමතර රැකියාවක් කරන ගමන් උනත් මේක බොහොම ආසාවෙන් කරගෙන යන්න පුළුවන් සහ දිනෙන් දින යාවත් කාලීන වෙන පාඨමාලා. डिजिटल मार्केटिंग संबंध में कथा करद्दी एपिडम आयतने क्या लंकावे तीन प्रमुखतम आयतने मे धनुम निर्लोभीव देशे धर्वांट सह वृत्तिकेंट बिदाहदा दिनायतनया एनिसा माय ओन क्रियात्मक करण डिप्लोमा ऑफ डिजिटल ड्राइवन मार्केटिंग कियन वेडसटहन डिजिटल ड्रिवन मार्केटिंग कियन वेडसटहन हदुन्वादिला तियेन्नी एतकोट अपि मे वेडसटहने मे डिप्लोमा एके
අවසානයේ ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා සඳහන් කරන එක වැදගත් වෙනවා නේද? ඔව් ඇත්තෙම. මේ ප්‍රෝග්‍රෑම් එක අපේ තෘතික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කමිෂන් සභාවේ අනුමත, ඒ කියන්නේ ටීවෙක් එකේ අනුමත ප්‍රෝග්‍රෑම් එක, රජයේ අනුමත ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේ පාඩමාලාව හදාරන දරුවෙක් එළියට යන්නේ ෆුල් ස්ටැක් මාකට. ෆුල් ස්ටැක් මාකට කියන්නේ හැම පැත්තෙම පරිපූර්ණ දරුවෙක් විදියට තමයි එළියට යන්නේ. ඒ කියන්නේ දරුවෙකුට අපි සොෆ්ට් ස්කිල් කියලා කියන්නේ එයාගේ කොහොමද පෞරුෂ වර්ධනය ගැන. ඒකට අපි හිතමු සම්මුඛ සාකච්ඡාවකට ගියා කියලා. එතෙන්දී කොහොමද දරුවා කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ? සන්නිවේදන කුසලතාව. සන්නිවේදන කුසලතාව දියුණු වෙන. ඒ කියන්නේ අපි ටෝස්ට් මාස්ටර් කියන ප්‍රෝග්‍රෑම් එක මේකට හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ පාඨමාලාව එක අන්තර්ගතයක් විදියට. ඒකෙදි තනිකරම ළමයා පබ්ලික් ස්පීකින්, ඒ කියන්නේ පිරිසක් ඉදිරියට කියලා කතා කරන විදිය, තමන් පර්සනල් ග්‍රූමින්, يعني තමන් කොහොමද තමන්ව ප්‍රසන්න කරගන්න, තමන් අඳින්නේ කොහොමද තැනකට යද්දී. ඒ හැම දෙයක් ගැනම විධිමත් පුහුණුවක් ලබා දෙනවා. ඊට අමතරව අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වැදගත්ම දේ තමයි skills development project. ඒ කියන්නේ කුසලතා සංවර්ධන ව්‍යාපෘතියක් කරනවා. ඒක අපි ළමයින්ට විතරක් බෙනිෆිට් එකක් වෙන විදියට නෙමෙයි කරන්නේ. ඒක අපි සමාජයටත් මෙහෙවරක් කරනවා. එතෙන්දී අපි කුඩා පරිමාණ කර්මාන්තකරුවෝ, ඒ කියන්නේ මම හරි ඉස්සෙල්ලා කිව්වාගේ අපි තමයි යෝගට් නිෂ්පාදකෙක් වෙන්න පුළුවන්, තමන්ගේම නිමියඳුම් කර්මාන්තයක් කරන කෙනෙක්, ආහාර ප්‍රව්‍ය මොන හරි තමන්ගේම කේක් හදන කෙනෙක් කියනකෝ. ඒ වගේ අය මේ සමාජ මාධ්‍ය භාවිතා කරන ගැන අවබෝධයක් නැති පිරිසක් තෝරගෙන අපි මේ දරුවන්ට දෙනවා ඒගොල්ලන්ගේ ව්‍යාපෘතිය ඒගොල්ලන් එක කරන්න කියලා. එතකොට මේ දරුවෝ ඉගෙන ගන්න ගමන් එයාලා එයා ඉගෙන ගන්න දේ ප්‍රැක්ටිකලි ඇප්ලයි කරලා බලනවා කොහොමද කරන්නේ කියලා. එතකොට එතෙන්දී ළමයා සහ දැන් අර කුඩා කර්මාන්ත කරුවා වුණත් ඒකෙන් විශේෂ ප්‍රතිලාභයක් ලබා ගන්න. එයාගේ බිස්නස් එක ප්‍රොමෝට් වෙනවා, හරි ඕඩියන්ස් එකට කියන්නේ බලන කට්ටිය වෙත යනවා, එයාගේ සේල්ස් වැඩි වෙනවා. අනිත් එක මේ ළමයි දැනුවත් වෙලා තියෙනවා රිපෝර්ට්ස්, ඒ කියන්නේ වාර්තා ලබා ගන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපි කොච්චරක් ඒ කියන්නේ අපි දාන දැන්වීම කොච්චර පිරිසකට ගිහිල්ලා තියෙනවද, කොච්චර නැරඹුම් වාර ප්‍රමාණයක් බල්ලා තියෙනවද. ඒ දේවල් වලින් පාඨමාලාව හදාරන දරුවෙකුට රැකියාවට යන්න කලින්ම ඒ පෙර සූදානම කියන දේ ලැබෙනවා. ඊට අමතරව සෑම 6 මාසයකටම වරක් අපි ළමයින්ට දරුවන්ට වයිවා ප්‍රසන්ටේෂන් එකක් විදිහට සම්මුඛ පරීක්ෂණයක් ආකාරයට ශාස්ත්‍රයේ වැඩ කරන ඉන්ඩස්ට්‍රි ඇක්ටේෂන් පැනල් එක අපේ ආචාර මණ්ඩලය අපි ඉඳලා ඒගොල්ලන්ව පුහුණු කරනවා. අපි රැකියාවකට ගියොත් කොහොමද කතා කරන්නේ, ඔයා ඉගෙන ගනිපු දේවල් වල කොහොමද දැන් මේ මාස 6ක් ඇතුළත ඉගෙන ගනිපු ඔයා කොහොමද පාවිච්චි කරන්නේ. අර අපි ශාස්ත්‍රයෙන් ගෙන්නන කට්ටිය ඉවරුණාට පස්සේ අපි අහනවා ඔව් නෑ බෑ ප්‍රශ්නයක්, මෙයාව රැකියාවට ඔබ ඉන්ටර්විව් එකේදී ගන්නවද නැද්ද, තනි උත්තරයක් ගන්න. එතකොට අර ළමයාටත් එනවා මම තව ඉතුරු මාස 6දී වැඩ කළා මීට වැඩිය දියුණු වෙන්න ඕන කියලා. ඒක තමයි ඇත්තරම ගත්තොත් රසික, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක පාඩමාලාව සම්පූර්ණයෙන් හදාගෙන දරුවෙකුට ලැබෙන ප්‍රතිලාභය. මේ ප්‍රතිලාභය සජානිකාරීව සම්මාත්මීය විශේෂයෙන්ම දරුවන්ට එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එක හදාරන අයට පෞද්ගලිකව පමණක් නෙමෙයි රටටත් තමයි වැදගත් වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා දැන්ම විමසන්න දුරකථන මාර්ග 0744 227 7978 0744 227 7978 ඔස්සේ WhatsApp අනවිඩයක් හරි දුරකථන මතුමක් හරි ලබා දීලා ඔබට අපේඩම් ආයතනයෙන් ක්‍රියාත්මක කරන මේ පාඨමාලාවන් පිළිබඳව තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. ඩිජිටල් මාකටින් කියන නවමු ලෝකයේ අලුත් දේවෙනුවෙන් අද දවසේදී මේ කාරණාව කතා කරන්න අපිත් එක්ක එකතු වුණේ අපේඩම් ආයතනයේ ශිෂ්‍ය සම්බන්ධතා පිළිබඳ කල්මනාකරණී සජානිකාරීව සම්මාත්මිය. බොහොම ස්තුතියි අයිබෝන් කියලා සමුදිනවා.